සම්පත් මාත්‍යෝ මේ වීඩියෝ එක අවසානයේදී මම එලි කරන ලොකු රහස් දෙක තුනක්. කවුද මේ බෝලේ ඇත්තටම ඉදිරිපත් කරේ ලෝකෙට? මම පළවෙනි වතාවට මේ ලෝකෙටම කියන්නේ. ගේන හේතු මොකක්ද හේතු ඔක්කොම එකට අපේ ජානවලට සම්බන්ධයි හැම දෙයකටම සම්බන්ධයි. එතකොට මේ ඇමරිකාවේ මේ චිකාගෝ නුවරට පේනවා මේ එහා පැත්තේ නගරේ බයිනකියුලර් එකකින් ඇල්ලුවා. ඉතින් හරිනම් පෘථිවිය බෝලයක් නම් එහේ නගරේ පේන්නේ දෙන්නේ නැහැ. ඒක යටට බහින්න ඕන. බෝලයක් නේ. ඒ හරියට ඒ කැල්කියුලේෂන් කරලා තියෙන්නේ. ඉතින් ඔක්කොම බොරු. මේ ඔක්කොම බොරුවක්. හැම කිලෝමීටරයකටම සෙන්ටිමීටර රටක අඩු වීමක් තියෙනවා. එතකොට අපි ලේසර් එකක් ගහන ඕන එක පොයින්ට් එකේ ඉඳලා කිලෝමීටර් 10ක ගහන ඕන අනිවාර්යයෙන්. එතකොට සෙන්ටිමීටර 8ව 10ක්. සෙන්ටිමීටර 80ක නැම්මක් තියෙන ඕන කිලෝමීටර් 10කට ලේසර් එකක් ඇල්ලුවා. එහෙම අල්ලලා තිනවා අනේ කොල්ලෝ සෑහෙන්න. ඒ හැම නැවීමක් නෑ. අයිබෝඩ්. අපි පොරොන්දුක් වුණා පෘථුවියේ හැඩය පිළිබඳව කතා කරනවා කියලා. අපි කතා කරමු. ඔබ බොහොම බුද්ධිමත්ව මේක අහන්න. ඔබ ඉන්න මතය පිළිබඳව ඔබට විශ්වාසයිනේ මා ඉන්න මතය පිළිබඳ මට විශ්වාසයි සිල්ලා මහත්තයා ඉන්න මතය පිළිබඳ එතුමට විශ්වාසයක් ඇති බලමු මේ විශ්වාසයන් දෙදරායයිද තව තවත් මේ විශ්වාසයන් තහවුරු වේද කියලා අයිබෝඩ් මගේ අදහස මගේ මතය මා ඉගෙනගත්ත විදිය පෘථුවිය ගෝලාකාරයි ඔබේ අදහස කුමක්ද මගේ මතය බෝලයක් නෙමෙයි කියන එක පෘථුවිය බෝලයක් නෙමෙයි ඔබේ මතය තහවුරු කරගන්න සහ ඔබේ මතය මට පිළිගන්න සහ ඔබ කියන දේ ඔබට පිළිගන්න ඔබ ළඟ සාක්ෂි තියෙන්න ඕනේ. ඔව් සාක්ෂිය තමයි අපි බුදුරජාණන් වහන්සේ ගැන කලින් අපි කියමු මේ මතේ කොහොමද කොයි කාලෙද ගොඩ නැගුණේ කියලා. ආ. දැන් 1400 වගේ එකපාරට මේ යුරෝපේදී මතයක් වෙනුවෙන් සටනක් ආවා පෘථුවිය ඇත්ත හැදී මොකක්ද කියලා. දාර්ශනිකයෝ ඒ වෙලාවේ කිව්වේ පෘථුවිය බෝලයක් නෙමෙයි තලයක් කියලා. එතකොට මේ පල්ලියෙන් තමයි කිව්වේ මේක නෑ බෝලයක් කියලා. එතකොට එහෙන යුද්ධයක් වගේ දාර්ශනිකයෝ එකිනෙක වද දීලා මරන්න ගත්ත පල්ලියෙන්. අපි හොයන්න ඕනේ ඇයි කියලා. ඇයි මේ මෙහිම තත්වයක් ආවේ? එතකොට 1400ට වගේ කලින් ඔහොම මතයක් වෙනුවෙන් සටනක් ආවේ නෑ. එතකොට මේ එකපාරටම තමයි මේ සටනක් ආවිල්ල තියෙන්නේ. ඊට පස්සේ සටනෙන් පස්සේ පල්ලිය ජයගෙන තිනවා. පෘථුවිය ඇත්ත හැඩේ මොකක්ද කියලා ඒගොල්ලෝ හොයාගෙන ඒව තමයි අර යුනිවර්සිටි වලට ඒ වෙලාවේ බෙදා හැරියේ. මේව තමයි චූටි ළමයින්ට එදා කාලෙනම් උගන්වන්න ඕනේ කියලා. ඒ කියන්නේ ලෝකයේ සියලු අධ්‍යාපන ධාරාවන් වලට ගලාගෙන ආවේ සහ ඒවට සම්බන්ධ වුණේ මේ පසුව ඉදිරිපත් කරපු ගෝලාකාරයි නම් වූ හැඩය. ඔව්. ඒකනේ. එතකොට පෘථුවියේ දැන් මෙහෙමනේ හිතන්නේ. මෙන්න මේකයි ලොකුම කාරණේ. ඇයි මේක වෙනස් කරන්න හේතුව කියලා. සම්පත් මහත්තයෝ දාර්ශනිකයෝ බිහි වෙන එක වළක්වන්න තමයි ලොකුම අභිරහස මේ පෘථුවියේ ඇත්ත හැඩේ හැංගීම. ඇයි ඇයි ඇත්ත හැඩේ හැංගීමෙන් කොහොමද දාර්ශනිකයෝ බිහි වෙන එක වළක්වන්නේ? මෙන්න මේමයි. බලන්න දැන් චූටි කාලේ පොඩි ළමෙක් ඉන්නවා. එතකොට පෘථුවියේ හැඩේ ගැන තියෙන්නේ වෙනම තලයක් කියලා. එතකොට එයා ඉතින් සෙල්ලම් කරනකොට ඊට පස්සේ ටිකක් ලොකු වෙනකොට එයා ටික ආහස බලනවා. ආහස බලනකොට පේනවා නිකන් ආහස නිල් පාටයි. ඒ පොඩි එක්කෙනාට පේනවා මේ ඉර ටිකක් හරි ළඟින් වගේ තියෙන්නේ. ඉර හරි ළඟයි වගේ. දැන් දවල් 11ට වගේ ඉර දිහා කෙලින් බලන්න බෑ. නමුත් මේ දැන් කාලේ තියෙන පොත්පත්වල තියෙන බිලියන ගණනක් ඈතින් කියලා ඉර තියෙන්නේ. නමුත් මේ ඒ කාලේ පොඩි කට්ටිය මොකද්ද? ඒගොල්ලෝ හොයන්න ගත්ත පොඩි කාලේ නම් අපි මොන වගේ තැනකද මේ ජීවත් වෙන්නේ කියලා. ඔව්. අන්න එහෙමයි දාර්ශනිකයෝ බිහි වෙන්නේ. හැම දෙයක් ගැනම හොයන්න ගන්නවා. ඒ කියන්නේ ඔබ කියන්නේ මේ මිනිස්සුන්ගේ බුදුහාමුදුරුවෝ දේශනා කරනෝනේ manussත් පටිලාභේනේ පරම දුර්ලභ කියලා. ඒක මිනිස්සුන්ට හිතන්න පුළුවන් වෙන්නේ. හිතක් තියෙන මිනිස්සුන්ට හිතන්න පුළුවන් වෙන්නේ මිනිස්සුන්ට හිතුවොත් මිනිස්සුන්ට නිමන් දකින්නත් පුළුවන් වෙන්නේ. එතකොට මේ හිතක් තියෙන මිනිස්සුන්ගේ බ්‍රේන් පවර් එක නැති කරන්නද එහෙම එකක් සමාජගත කරලා තියෙන්නේ. අනිවාර්යෙන් බ්‍රේන් පවර් එක ඔක්කොම නැති කරනවනේ බෝලයක් කියලා මතයක් දැම්මහම. ඔය දෙනින් අර මිනිස්සු හිතන්නේ නැහැ නේ. නැහැ නේ අපි බෝල එකේ තියෙන්නේ අපි ඉර වටා ගමන් කරනවා. ඊට එහා මිනිස්සු හිතන්නේ නැහැ. හැබැයි එහෙම හිතන්නේ නැතුව කලින් තිබ්බ වගේ තලයක් වගේ ඒ මතවාදී තිබ්බනම් පොඩි කාලේ නම් ළමයි හිතන්න ගන්නවා. ඇයි අහස නිල් පාට? ඔකට උත්තරයක් නැහැ. දැන් සිල්ල මහත්තයා මේක බෝලයක් කියලා මේක ගෝලයක් කියලා කියන්න කවුද මේක හොයාගත්තේ? බෝලයක් කියලා. ඒක තමයි ඉතින් ඒකට උත්තරේකුත් නැහැ. ඒක තමයි මාත් තාන්නේ. දැන් ගෝලයක් කියලා දැන් අපි හිතමුකෝ බස් එකේ හැඩයක්
ඔයාට හෝ මට හෝ කියන්න පුළුවන් බස් එක දැකලා අතපත ගාලා බස් එක පෙනිලා බස් එක මේ වගේ කියලා. හැබැයි පෘථුවිය ගෝලයක් බෝලයක් කියලා කියන්න කවුද මේක දැක්කේ? කවුද හොයාගත්තේ? කවුද පරීක්ෂණ කරේ? සම්පත් මාත්‍ය මේ වීඩියෝ එක අවසානයේදී මම එලි කරන ලොකු රහස් දෙක තුනක්. කවුද මේ බෝලය ඇත්තටම ඉදිරිපත් කරේ ලෝකෙට? කවුරුවත් මම පළවෙනි වතාවට මේ ලෝකෙටම කියන්නේ. ගේන හේතු මොකද්ද? හේතු ඔක්කොම එකට අපේ ජානවලට සම්බන්ධයි, හැම දෙයකටම සම්බන්ධයි. දැන් ඔබ කියන්නේ පසු කාලීනව පල්ලියෙන් මේක බෝලයක් කියලා නම් කරලා මේක එලි දැක්වුවා. ඊට කලින්වත් මතය නෑ පල්ලිය බෝලයක් කියලා මතය නිර්මාණය කරේ නෑ. මේක තලයක් කියන කට්ටිය සමූල ඝාතනය කරා. ආ, ඒ කියන්නේ ඊට කලින් මේක තලයක් කියලා කිව්වා. තලයක් කියලා තිබ්බේ. ඒතර මේ වීඩියෝ එක බලන සාමාන්‍ය මිනිස්සු හොයන්න ඕන අවුරුදු 1400ට කලින් මොකද්ද මතවාදයේ තිබ්බේ ලෝකේ? අන්න රයිට්. දැන් සිල්ව මහත් අන්න එතනින් පොයින්ට් එක අහුවෙනවා. රයිට්. බුදුරජාණන් වහන්සේගේ කියවීමට අනුව උන්වහන්සේගේ උගන්වීමට අනුව උන්වහන්සේ කියන්නේ මොකද්ද? පොළොව තලය. මිහි තලය. එතකොට මිහි තලය කියන කතාවද ඔබ කියන්නේ සත්‍ය කියලා? අනිවාර්යෙන් බුදුරජාණන් වහන්සේගේ මුඛයෙන් කිව්වයි යන්නේ. ඉතින් ආයේ ඔප්පු කරන්න දෙන්නේ නැහැ. ඒක අපි අදහන දෙන්නේ. ඒ කියන්නේ ඔබ කියන්නේ ඊට කලින් හිටපු දාර්ශනිකයෝ කියලා තියෙනෙත් මේක තලයක් කියලා. දැන් අපි කතා කරන්නේ සයන්ටිෆික් බේසිස් නේ. බුදුරජාණන් වහන්සේ අපි ආදහන ධර්මයේනේ. ඉතින් එතනක් තියෙනවා මේ කරුණ. දැන් මේ සයන්ටිෆිකලි ගත්තොත් ලෝක ඉතිහාසෙ පොඩ්ඩක් චෙක් කරන්න ඕන. 1400ට කලින් මොන වගේ මතයක්ද තිබ්බේ? 1400ට පස්සේ කී දෙනෙක් දසවද දීලා මැරුවද? පෘථුවිය තලයක් කියලා පල්ලියත් එක්ක මේ ආගියුමන්ට් කරපු කී දෙනෙක් මැරුවද? ඔව්. ඒ කියන්නේ ඔබ කියන්නේ මෙහි ඇත්ත හැඩය ඉදිරිපත් කරපු අය මැරුවා. ඝාතනය කරා. ඝාතනය කරයි කියන්නේ ඒ ඝාතනය කරපු මැෂින් තවම තියෙනවා කෞතුකාගාරවල. නියපොතු ගලවනවා, දත් ගලවනවා, කොණ්ඩේ ගලවලා හැම ගලවනවා, මුළු ඇඟේම හැම ගලවනවා. දීපු වද පෘථුවිය තලයක් කිව්වෝ. ඒ කියන්නේ පෘථුවිය මේ තලයක්. කියන්නේ ෆ්ලැට්. සිල්ල මහත්තයා, එතකොට ඇයි මේ ඇත්ත හැඩේ වසන් කරන්න මොකක්ද උවමනාව තියෙන්නේ? මනුෂ්‍ය ලොකුම හේතුව තමයි මනුෂ්‍යයාගේ පරිණාමය වැළැක්වීම. අපේ තාක්ෂණය අතින් අපේ ආධ්‍යාත්මික වශයෙන් ඉදිරියට යන එක වැළැක්වීම. මේක පිටසක්වල ජීවීන්ගේ කේස් එකක්. ඒක පිටසක්වල ජීවීන්ගේ පල්ලෙහාට ගියොත් ඒකට ඉන්නේ කවුද? ලොකුම එක්කෙනා මාර දිව්‍ය පුත්‍රයා. මාරයා තමයි ගීම ගැහුවේ. එතකොට මේ පෘථුවේ හැඩෙත් එක ළඟින්ම යනවා සම්පත් මහත්තයෝ. චාල්ස් ඩාවින් පරිණාමවාදී. ඔව්. ආ, කොහොමද දැන් එතනට එන්නේ? දැන් මං කියන්නේ දැන් මේ පොඩි එක්කෙනෙක් පොඩි කාලේ ඉඳන් කල්පනා කරනවා ඇයි අහස නිල් පාට. ඔව්. ඉරක් කියලා ලොකුවට නිකන් බෝලේ තියෙනවා හරිම දීප්තියක් එනවා. රෑට තියෙනවා තරු. ඒතර පොඩි කාලේ ඉඳන් ඒ ළමයි හොයන්න ගන්නවා අපි මොන වගේ ලෝකයකද අපි ජීවත් වෙන්නේ. මොන වගේ තැනකද ඉන්නේ කියලා. අනික් කරුණ තමයි මිනිස්යාගේ ආරම්භය ගැන හොයනවා. මිනිස්යාගේ කොහෙන්ද පැවතුනේ? කොහෙන්ද ආරම්භය කියලා පොඩි කාලේ ඉඳන් මිනිස්සු හොයන්න ගත්තා ඒ කාලේ. ඒ ඔක්කොම වැලකෙනවා මෙන්න එකපාරට චාල්ස් ඩාවින් කියලා එක්කෙනෙක් ඇවිල්ලා මිනිහා මේ නැවෙයි නැගලා අප්‍රිකාවේ පැත්තට ගියාම මිනිහා දකිනවා කැලෑවක් අස්සේ මේ වඳුරු රැළක්. වඳුරු රැළ දිහා කල්පනා කරලා බැලුවාම මිනිහට තේරෙනවා මිනිස්සයා වඳුරගෙන් තමයි හැදුනේ කියලා. මිනිහට කොහොමද එහෙම තේරෙන්නේ? මිනිහට එහෙම තේරෙන්නේ දෙන්නේ නැහැ. ඒ වහින වඳුරා තාම ඉන්නවනේ. වඳුරා තාම ඉන්නවනේ. ඒ පරිණාමයෙන් වාදී එතනින්ම බොරු. වඳුරගෙන් මිනිහ හැදුනා නම් වඳුරෝ ජීවත් වෙන්න බෑ මේ ලෝකෙ. එතකොට අපේ මේ වීඩියෝ එක බලන සාමාන්‍ය මිනිස්සු හොයන්න ඕන ඇයි චාල්ස් ඩාවින් කියපු පළියට වඳුරගෙන් නිර්මාණය වුණයි කියන එක එකපාරටම චාල්ස් ඩාවින් කිව්වයින් පස්සේ කැම්පස් වල ඒක මේ ඔෆිෂියල් උගන්වන්න ගත්තා. 1600 ගණන්වල ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලේ උගන්වනවා වඳුරගෙන් මිනිහා හැදුනයි. ඉතින් ඒක කිසිම පරීක්ෂාවක් නැතුව නිකම්ම ප්‍රකාශයක් මත පදනම් වෙන. ඔව්. ඒ වගේම අර පල්ලිය විසින් මිනිස්සු අර දාර්ශනිකයෝ ඔක්කොම මරලා දැම්මයින් පස්සේ නිකම්ම බිහි වෙනවා මතයක් පෘථුවිය බෝලයක් කියලා. ඒතර මේ බෝලේ මතෙත් යනවා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලේ හැමතැනම පෘථුවිය බෝලයක් කියලා. ඒතර මේ විශ්වවිද්‍යාලෙත් නිර්මාණය වුණේ අන්න ඒ කාලෙදි 1500 දී වගේ. තමයි මුලින්ම ලෝකේ විශ්වවිද්‍යාල මතුවෙන්න ගත්තේ. දැන් හිතාගත හැකි නේද මොකද්ද තත්ත්වය කියලා? දැන් මේ ඩොට් ටික ඔක්කොම කනෙක් කරාම දන්නව සම්පත් මාත්‍ය කොහෙටද වැටෙන්නේ කියලා? මේක යනවා ඇමරිකාවේ නෙවෙයි කැනඩාවේ. මේකෙන් ඔත්තුවක් එනවා. හොඳේ මේක කොහෙන්ද නිර්මාණය වෙන්නේ කියලා ඔත්තුවක් එනවා. ලොකු සාක්ෂියක් මේක ලංකාවේ පළවෙනි වතාවට මම කියන්නේ. ලොකු සාක්ෂියක් එනවා. මිනිස්සෙක් හිටියා මේ කැනඩාවේ මොන්ට්‍රියල් නුවර
රොජ මොන්රෝ කියලා. එයා හරිම සුවේශීෂී පුද්ගලෙක්. එයා හරිම ආධ්‍යාත්මික දේවල් වලට හරි කැමති. එකපාරටම යාව හම්බෙන්න ආවා. හම්බෙන්න ඇවිල්ලා තිනවා. අපි ඔබතුමාට මේවා කියන්නේ කොහොමද මේ ලංකාවේ මිනිස්සු විශ්වාස කරයි දන්නේ නැහැ මේවා. හැම ආගමක තියෙන මේ සිද්ධාස්ථානවල යටින් පොළොවේ යට තියෙන වෙනම මධ්‍යස්ථානයක් මාරයාට වඳින්න. ඒක හරි රහසිගත කතාවක් මම මේ කියන්නේ. එතකොට ඒවට වඳින්නේ ඔක්කොම වැදගත් ඔය රැකියාවල් කරන කට්ටිය ඔය වැදගත් කියලා කියන කට්ටිය. ලෝයස්ලා, දොස්තරවරු, දේශපාලඥවරු, ලොකුම ව්‍යාපාරිකයෝ තමයි ඒ සිද්ධාස්ථානට ඇවිල්ලා වැඳලා දෙවියන්ගෙන් උපකාර ගන්න. ඒ කියන්නේ ඔබ කියන්නේ අර මාර්යා වෙනුවෙම අන්න රයිට්. ඔව් එයාගේ පිළිමේ පවා තියෙනවා. ඒ මධ්‍යස්ථානවල. දැන් අර රොජර් මොන්රෝ කියන පුද්ගලයාව කන්ටැක්ට් වුණා එහෙම මේ සිද්ධාස්ථානයක පූජකවරේ. ඒතර ඒ මිනිසයා එහෙට යන්න ගත්ත නිතරම. ඊට පස්සේ මේ පූජකවරයා කිව්වා ඔබතුමාට කැමතිද මේ ඔබතුමාගේ මැරිච්ච අම්මා එක්ක කතා කරන්න. ඊට පස්සේ ඉටිපන්දන් තියලා ඒ ක්‍රමයට හදලා මේ කතා කරන්න දුන්න භූතාත්ම එක්ක එහෙම. ඒක තමයි පටන් ගමේ කුතුහලය අවසලා ඒක ඇදලා ගන්නවා ඒ ශක්තියට. ඒ කියන්නේ ඒ මතවාදයට. ඉතින් මෙයා වඳින්න ගත්තා ඒ මාරයට. වඳින්න ගත්තා. එතකොට හිමීට පූජකවරයා කිව්වා මේ ලෝකේ ගැන හරි මේ අන්න ඒ වෙලාවේ. ඒ වෙලාවේ ඔහොම යන අතරතුර මෙයාට හම් වෙනවා ක්‍රිස්තියානි පවුලක්. ක්‍රිස්තියන් පවුලක්. ඒගොල්ල කළු ජාතික අප්‍රිකාවෙන් සංක්‍රමණය වුණු කට්ටියක් ඇමරිකානු මහද්වීපයට කැනඩාවේ හිටියේ. ඒගොල්ලොත් එක්ක කතා කරනකොට මෙයාට හිතුණා බයිබල් එක ගැන ඉගෙන ගන්න ඕනේ කියලා මේගොල්ලන්ගේ. ඉතින් මේ දවස් දෙක තුන මෙයා මේ දැන් බයිබල් එක ගැන ඉගෙන ගන්නවා. මෙයාට තේරුණා අහසට පොළොව වගේ කියලා මෙයා අර පොළොව යට යන සිද්ධාස්ථානයි බයිබල් එකේ තියෙන අහසට පොළොව වගේ. දෙවියෝ හරිම කරුණාවන්ත මෙහෙම එයාට තේරුණා. එපාර එයා සම්පත් මහත්තයෝ ඩොකියුමෙන්ටරියක් හැදුවා ලයිෆ් ඉන්ටු අ සුපර් නැචුරල් කියලා ඩොකියුමෙන්ටරියක්. ඒ මහත්තයා ඒ මේ ඒ රොජර් මොන්රෝ කියන මහත්තයා ඒ වැඩසටහනේ සුදු ජාතික යුවලක් තමයි එයාව ඉන්ටර්විව් කරන්නේ. ඒ ඉන්ටර්විව් එකේ රොජර් මොන්රෝ මහත්තයා කියනවා ඒ පූජකවරයා ඒ පල්ලිය පූජකවරයා එයාට තනිකර කියලා තිනවා කාර්මික යුද්ධය තුන් ඕන කාර්මික ලෝක යුද්ධය ගේන්න තමයි මාරයා වඳුරගෙන් හැදුනයි කියලා මතය ගේන්න තනිකර චාල්ස් ඩාවින්ව තෝරගෙන තියෙනවා. මාර දිව්‍ය පුත්‍රයා තනිකර චාල්ස් ඩාවින්ව තෝරගෙන තිනවා පරිණාමවාදය ගේන්න. එතකොට මේ පරිණාමවාදය ගේනකොටම තමයි අර පෘථිවිය හැඩය ගැන ලොකු සාකච්ඡාව වෙනල මේ සමූල ඝාතනය කර ගියේ. එතකොට මේ ඉතින් ඔබ කියන්නේ මේ මේ මතවාද දෙකම එකම එක කාලෙදී එකට එන්නේ. එකට එන්නේ. එකට එන්නේ හේතු කීපයක් තියෙනවා. එකක් අපි පරිණාමය වළක්වන එක. පරිණාමය වළක්වන එක. දාර්ශනිකව බිහි වෙන එක වළක්වන එක. මිනිසුන්ගේ මිනිසුන්ව පාලනය කරන එක. එතකොට දැන් කැම්පස් බිහි වුණෙත් ඒ කාලේ. කැම්පස් වලට ගිහිල්ලා ඉගෙන ගන්න තනිකර බොරු. එතකොට රාමුවක හිර කරනවා. කළු පාට මෙහෙම ලෝගුවක් දානවා ඩිග්‍රී එකක් හම්බුනාම ඊට එහා ඒ මනුස්සයාට හිතන්න බැරි කරනවා. රාමුවක කොටු කරනවා. එතකොට සෙනසුරු ග්‍රහයට අධිපති දෙවිය තමයි මාරයා. එතකොට සෙනසුරු ග්‍රහයාගේ හැඩයට තමයි අර ඩිග්‍රියක් අපි කරලා ඉවරනාම කැප් එක දාන්නේ. ඒ මාරයාගේ සංකේතයක් ඒ දාන්නේ. එතකොට අපි රාමුවක හිර කරනවා හිතන්න පතන්න බැරි වෙන්නේ. ඊට පස්සේ රැකියාවල් හොයලා දෙනවා දොස්තරුළු වයි මේ 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 ලෝයස්ලා එහෙම වෘත්තියක් නිර්මාණය කරා. ඒක තමයි තුන්වන කාර්මික ලෝකය කියන්නේ. ඔව් එතනින් හැට ඒගොල්ලෝ හිතන්නේ නැහැ නේ? හිතන්නේ නැහැ. ඔන්න රහස. ඒ වෛද්‍යවරයෙක් වුණාම වෛද්‍යවරයා හිතන්නේ ශරීරයේ අවයව ටික සහ ලෙඩ රෝග ටික සහ ඊට දෙන බෙහෙත් එච්චරයි එතනින් හැට හිතන්නෙම නැහැ. හිතන්නෙම නැහැ නේ. ඔන්න ඕකයි රහස. ඊට එහා කිසි දෙයක් නැහැ කතා කරන්න. ඔන්න ෆයිනල් අවසාන දේ. මේ මත දෙක ගේන්නේ හේතුව එක කාලෙක. ඒතර මම හැබැයි තාම පරීක්ෂණ කරගෙන යනවා. ඇයි මේ බොරුවට නිව්ටන් දාලා මේ මෙහෙම පෘථු බලයක් 9.78ක් කියලා මෙහෙම ගුරුත්වාකර්ෂණ බලයක් තියෙනවායි කියලා මේ ඇපල් ගෙඩියක් වටනයි කියලා නිව්ටන් ඇවිල්ලා කියනවා. නිව්ටන් ගාවගෙන. ඔව්. ඒතර ඔය කිසි දෙයක් ලංකාවේ උනේ නැහනේ. ලංකාවේ හිටියේ ඊට වඩා දාර්ශනිකයෝ. ඉතින් ඔය නලින්ද සිල්ල මහාචාර්යතුමා කියනවා මං අහගෙන මේ පොල් ගෙඩියක් වැටුණා නම් ඔළුවට නිව්ටන් වගේ ඔම සීන් එකක්. ඉතින් අපේ මිනිස්සු හොයාගෙන ගත්තේ නැහනේ ඔහොම කිසි දෙයක්. සම්පත් මහත්තයෝ අපේ මිනිස්සු ඊට එහා ඉහළින් හිටියේ.
ඉහලින් හිටියේ අපේ කුඹුරු පද්ධතිය පෘථිවිය හැඩයට තමයි ඔක්කොම කුඹුරු කරේ. දන්නවද ඒක? බෝලයට අනුව නෙමෙයි. මං කියන්නම් මෙහෙම කතා. තලයට අනුව. තලයට අනුවනේ. ඉර ගමන් කරන හැඩයට අනුව තමයි අපි ඔක්කොම වගාවල් කරේ. ඔව් ඒක හරි. නැතුව මම ඇයි මේ දැන් අස්වැන්න ගන්නෙ සාමාන්‍යයෙන් අප්‍රේල් මැයි. ඇයි ඒ? ඇයි ඒ අප්‍රේල් මැයි අස්වැන්න ගන්නෙ? පෘථිවියේ වෙලාවේ ඉර යන්නේ කොහමද? ඉර යන්නේ ඇමරිකාවයි කැනඩාවයි ඇන්ටාක්ටිකාවට ළඟින් යන්නේ. එතකොට අස්වැන්න නෙලන කාලේ. නෙලල ඉවරුනාම ගෙඩි හැදෙන කාලේ තමයි ආයේ ඉර ලං වෙන්නේ ඊක්වේටර් එක ළඟින් යන්නේ ලංකාව වටේ. සමගෙට ළඟින්. සමගෙට ළඟට ආවම තමයි ආයේ බීජ හටගන්නේ. ඔන්න රහස. චූටි රහස්. ඒ කියන්නේ දැන් ඔබ කියන්නේ මේක ගෝලයක් නම් එහෙම වෙන්න බෑ කියලා. පිස්සුද? හැබැයි සිල්ලු මහත්තයා දැන් ඒ මතේ ඉදිරිපත් කරන අය කියනවා දැන් මේක ගෝලයක් මේක තමන් වටේ කැරකෙනවා සූර්යයා වටේත් කැරකෙනවා භ්‍රමණේ සහ පරිභ්‍රමණේ කියන ඒ ඔක්කොම බොරු. ඉර වටා පෘථිවිය ගමන් කරන්නේ නැහැ. ඈ? ඉර වටා කොහෙද පෘථිවිය ගමන් කරන්නේ? ඉර යන්නේ පෘථිවිය වටේ. පෘථිවිය වටේ කැරකෙන්නේ නැද්ද? නැහැ. එහෙම කැරකෙන්නේ නැහැ. පෘථිවිය හරිම ස්ටේෂනරි. අපි ඉංග්‍රීසි කියන්නේ ස්ටේෂනරි. කිසිම සැලවිලිමක් නැහැ. ඉර තමයි පෘථිවිය වටේ යන්නේ. ඉර පෘථිවිය වටේ යන ගමන් හඳත් යනවා පෘථිවිය වටේ. ඒතර සමහර කාලයක් එනවා පෘථිවිය මේ ඉරයි හඳයි එකට යා වෙන වෙලාව. ඒ වෙලාවට තමයි සූර්යග්‍රහණයක් වෙන්නේ. ඒක බෝලයක් වුණොත් ඒක ජීවිතේට වෙන්නේ නැහැ. ජීවිතේට වෙන්නේ. අනික සිල්ලා මහත්තයා දැන් මේක බෝලයක් නම් දැන් ඔබ හොඳට ඔබේ ළමයා හෝ ඔබ හෝ සෙල්ලම් කරපු බෝලේ මවා ගන්නද? වොලිබෝලේ හෝ ෆුට්බෝලේ හෝ මොකක් හරි ඔබ ලැබ් එකක දැකලා තියෙන පෘථිවි බෝලේ ඔබ මවා ගන්නකෝ. දැන් සිල්ල මහත්තයා මේ බෝලේ තුනෙන් දෙකක්ම තියෙන ජලයනේ. එතකොට දැන් මේක කැරකෙනවා නම් එතකොට මේ ජලය රඳන්නේ කොහොමද? ඒක මම ඔබතුමාගේ මුලින්ම ඇහුවේ ප්‍රශ්නේ. අපි හම්බුණ මුල් කාලේදී ආ මතකද මම ඇහුවා ජපානයේ චීනයේ මුහුද අතර තියෙන ගැඹුරුම තැන මෙතෙක් හොයාගන්න ඉපො මරියානා ආගාදේ. තොර මේකක් කියන්න ඕන 95% තාම මුහුදේ හොයාගෙන නැහැ ලෝකේ. 5% තමයි තාම හොයාගෙන තියෙන්නේ මුහුදේ. ඔව්. ඒ කියන්නේ මුහුදු ජීවීන් සහ මුහුදේ ස්වභාවය. ස්වභාවය තාම හොයාගෙන තින්නේ 5%. 95% හොයාගෙන නැහැ. පැහැදිලි. තාම හොයාගෙන තියෙන ගැඹුරුම තැන මරියානා ට්‍රෙන්ච් කිලෝමීටර් 13ක්ද 12ක්ද? 14ක්. 14ක් ගැඹුරුයි. ඔව්. එතකොට ඇමරිකාව හැදුවා මේ සබ්මැරින් එකක් ඕක පතුලට මෙයන්. කිලෝමීටර් 8ක් යනකොට සබ්මැරින් එකේ වීදුරේ පොඩි ඉරක් ගියා. එතන හිටපු සයන්ටිස්ලා බය වුණා. පටස් ගාලා උඩට ආවා. කිලෝමීටර් 8ක්ද 9ක්ද ගියාම මට හරියට මතක නැහැ. ඉතින් ඒ මොකද වතුරේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා. එතකොට ඔබතුමා හිතන්න දැන් පෘථිවිය බෝලේ වගේ කැරකෙනවනේ ඉර වටේ. එතකොට අර ජලස්කන්ධයට මොකද වෙන්නේ? ඈ දැන් මේ බෝලේ මෙහෙම කැරකෙනවා. එතකොට ජල මට්ටම අර මේ ඒ ජල ධාරිතාව කොහොමද පීඩණයෙන් වෙන්නේ? ඔව්. ඒක කොහොමද රැඳිලා තියෙන්නේ පෘථිවිය වටේ? ඒකනේ ලොකුම ප්‍රශ්නේ. පෘථිවිය කැරකෙනකොට බෝලයක් නේ දැන් කැරකෙනකොට කොහොමද මුහුදු ජලය ඔහොම රැඳිලා තියෙන්නේ කොච්චර ශක්තියක් ඕනද සමහරු කියනවා ඒක ගුරුත්වාකර්ෂණයත් එක්ක එකතු වෙලා තියෙනවා ඒතර ගුරුත්වාකර්ෂණ බලයක් තියෙනවා නම් කොහොමද මුහුදේ කුරුල්ලෝ පියාඹන්නේ කුරුල්ලෝ පියාඹන්න විදියක් නැහැනේ මුහුදේ අර අපි කියන්නේ ඉංග්‍රීසියෙන් සීගල් කුරුල්ලෝ జాතියක් ඉන්නේ සුදු ලොකු කුරුල්ලෝ මුහුදේ නිතරම පියාඹනවා ඒතර එකම ශක්තියකින් කොහොමද මුහුදු ජලයයි අර කුරුල්ලයි ඔක්කොම පෘථිවියට ඇදගෙන ඉන්නේ මං අහන ප්‍රශ්නේ ඒක ඔව් ඉතින් එතනින්ම කණ්ඩන ඇදගෙන ඉන්නවා නම් කුරුල්ල ඇල්ලට වැටෙන්නේ නැහැ ඒකනේ එතනින්ම කණ්ඩනේ වෙනවනේ දැන් ඔක පරීක්ෂා කරන්න තව එකක් තියෙනවා හරිම සරල දෙයක් මේකට ගන්න ඕන බලවත් ලේසර් එකක් දැන් පෘථිවිය බෝලයක් නම් හැම කිලෝමීටරයක්ම නැවීමක් තියෙන ඕන සෙන්ටිමීටර් 8ක් පෘථිවිය බෝලයක් වෙන්නේ එතකොට හැම කිලෝමීටරයකටම සෙන්ටිමීටර් 8ක අඩුවීමක් තියෙන ඕන එතකොට අපි ලේසර් එකක් ගහන ඕන එක පොයින්ට් එකේ ඉඳලා කිලෝමීටර් 10ක ගහන ඕන අනිවාර්යෙන්. එතකොට සෙන්ටිමීටර් 8ව 10ක්. සෙන්ටිමීටර් 80ක නැම්මක් තියෙන ඕන කිලෝමීටර් 10කට ලේසර් එකක් ඇල්ලුවා. එහෙම අල්ලලා තිනවා අනේ කොල්ලෝ සෑහෙන්න. කොල්ලෝ කෙල්ලෝ මේ ලෝකේ වටේ ඉන්න YouTube එකේ වීඩියෝත් දාලා තිනවා. අනේ එහෙම නැවීමක් නැහැ. එතකොට කිලෝමීටර් 10ක් අතරතුර නැවීමක් නැත්තම් බෝලයක් වෙන්න විදියක් නැහැ. තනිකර තලයක්. ඉතින් මේක හරිම අභිරහසක්නේ. එතකොට රසියාවේ තිනවා මේ ලේක් එකක් අපි සිංහලෙන් කියන්නේ කොහොමද ලේක් වැව. වැව් තිනවා ඒක හිමින් විතරක් වැහිලා තින්නේ අවුරුද්ද පුරාවට.
අනේ කොල්ලො ගිහිල්ල ලේසර් අල්ලනවා කිලෝමීටර් 10ක 20ක මේ අනේ කිසිම නැම්මක් නැහැ. ඔය ඉතින් මෙහෙම අල්ලද්දි මේ පොඩි කර්ව් එකක් තියෙන්නේ බෑ. කර්ව් එකක් නැහැනේ. එතකොට මේ ඇමරිකාවේ මේ චිකාගෝ නුවරට පේනවා මේ එහා පැත්තේ නගරේ බයිනකියුලර් එකකින් ඇල්ලුවා. ඉතින් හරිනම් පෘථිවිය බෝලයක් නම් එහේ නගරේ පේන්නේ දෙන්නේ නැහැ. ඒක යටට බහින්න ඕන. බෝලයක් නේ. ඒ හරියට ඒ කැල්කියුලේෂන් කරලා තින්නේ. ඉතින් ඔක්කොම බොරු. මේ ඔක්කොම බොරුවක්. දැන් සිල්ල මහත්තයා ගුවන් යානයක් ඉහළට ඒ කියන්නේ ටේක් ඔෆ් කරද්දී හෝ ලෑන්ඩින් වලට එනකොට පෘථිවිය පේන මට්ටමට ආවට පස්සේ අපිට උඩින් මේක තලයක් වගේ තමයි පේන්නේ. හැබැයි මේක තලයක් වගේ පේන්නේ ඒ පේන මානේ ඇස් මට්ටමේ තියෙන කෝණයට අනුව එතන තලයක් වගේ වෙනකොට එතනින් එහාට ගියාම මේක රවුම් වෙනවා කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඔබතුමා දන්නවද පයිලට්ලා කී දෙනෙක් මරලා තියෙනවද කියලා? ඔක කතා කරන්න ගිහුවා. පයිලට්ලා? නැතුව ප්ලේන් වල පයිලට්ලා කී දෙනෙක් මැරුවද? ඒ මැරුවේ. මේ ළඟදී පවා ඔය කතා කරන්න ගියොත් ඉවරයි ඔවා. මොකද ඒගොල්ලන්ට මැප් එක දෙනවනේ. මැප් එක දෙන්නේ මේ විදියට ප්ලේන් එක යන්න. ඊට දෙයක් හොයන්න බෑ. හොයන්න ගියොත් එයාගේ පස්සෙන් දානවා රහසිගත ඔත්තු සේවාවල්. එයා වැඩිය කියවන්න කිව්වොත් එයාගේ ජොබ් එක නැති කරනවා. ඊටත් එහා කියවන්න කිව්වොත් ජීවිතේ අවසන් කරනවා. සිල් මහත්තයා මේ බොරු දේවල් මිනිස්සුන්ගේ ඔළු ගෙඩි වලට දාන්නේ කවුද මිනිස්සුද? ආ එතකොට දැන් ඔබතුමා මගෙන් අහුව ප්‍රශ්නයක් කවුද මේ බෝලේ නිර්මාතෘවරයා? ආ කවුද කවුද කතෘ? කවුද ලිව්වේ මේ ගැන? කවුද රිසර්ච් කරේ? ඔකට තියෙනවා මේ කාරි ගැඹුරු යා. පෘථිවියේ ඉඳලා හඳට දුර කොච්චරද? 6 වැඩි කිරීම 6 වැඩි කිරීම 6. පොතේ තියෙන මයිල් ගානක් තියෙනවනේ. ඒක 3කට බෙදුවාම 6යි 6යි 6 එන්නේ. දොර මොකද 6යි 6යි 6 කියන්නේ? මාර්යාගේ ආධ්‍යාත්මික අංකය. ඔබතුමා දන්නවද 6යි 6යි 6 ෆෝන් නම්බර් එකකින් ගැහුවොත් මොකද වෙන්නේ කියලා කීපවරක්? ඒක කරන්න හොත නැති දෙයක්. එතකොට ඉර බැස්ම 3කට මේ බෙදන්න පුළුවන්. 6යි 6යි ප්ලස් 6යි ප්ලස් 6. එතකොට මොකද කියන්නේ? ආ. එතකොට ඉර මර්කරි කියන්නේ මොකද්ද? මේ බුධ ග්‍රහය. ආ. මර්කරි? ඔව්. බුධ ග්‍රහයේ ඉඳලා ඉර 666 පාරක් දීප්තිමත්. කොහෙන්ද මේ අංක ආවේ? 6 වතුණක් මනේ ඔක්කොම. ඔව් ඔක්කොම 6 වතුණක් නේ. ඒකට මේ මේකට කියන්නේ orbital inclination කියලා. මට සිංහලෙන් කියන්න තේරෙන්නේ නැහැ හොඳේ. එතකොට Earth එකේ axis එක. ඒකත් 6.66. 6යි 6යි 6ක් එතනක් තියෙනවා. ආ එතකොට පෘථුවිය ඉර වටා කොච්චර වේගකින් ගමන් කරනවද? මයිල 66600ක වේගින්. එතනත් 6යි 6යි 6. හ? එතකොට පෘථිවියේ සර්කම්ෆරන්ස් එක කීයද? 6600 වරක් 6 ඉඳලා 6ක්. එතනත් 6 වතුණක් තියෙනවා. නොටිකල් මයිල්ස් මයිල. එතකොට මේ ශබ්දයේ වේගය කීයද? 6යි 6යි 6 knots per second. එතකොට නිව්ටන් කීයක් තියෙනවද ග්‍රැවිටි ඔෆ් ෆෝස්? 666ක් තියෙනවා. මාරයිනේ සිල්ල මහත්තයා ඔක්කොම මේ. එතකොට සම්පත් මහත්තයෝ මට කියන්න කවුද නිර්මාතෘවරයා දැන් පෘථිවිය බෝලයක් කිරීමේ කවුද නිර්මාතෘ? 666 නම්බරේ කාටදයි? මාරයට. ආ බුදුරජාන් වහන්සේට චක්‍රායුධෙන් ගහපු මාරයා තමයි පෘථිවිය නිර්මාණකරු. ඒ කියන්නේ බෝලයක් කිරීමේ මැවුම් කරුවා තමයි එයා. එයාට විරුද්ධව තමයි අපි හැමෝම සටන් කරන්නේ. එයා තමයි මේ පෘථිවිය මේ විදිහට පවත්වාගෙන යන්නේ. අපිව අපායට ගෙනියන්න මේ විදිහට මත නිර්මාණය කරලා පක්ෂපාත ભેද හදලා ආගම් හදලා ලොකු දේවල් කරලා තිනවා. පිටසක්වල ජීවීන්ගේ සම්බන්ධයක් මේක. ඒතර මෙයාගේ ගෝලියෝ තමයි මං කියන අර පිටසක්වල ජීවීන්. ඔය චාල්ස් ඩාවින්ගේ අනිවාර්යෙන් හැංගිලා හිටියා. ඒකනේ මාර දිව්‍ය පුත්‍රයාගේ ගෝලෙක් වෙලා හිටියේ. එතකොට ඒ වෙනම පන්සල්වල තමයි වැන්දි පිඳුම් කරේ. ඒක සෙට් යා නිව්ටනුත් එහෙමයි. මේක කල්ලියක් මේ. අනිත් එක මිනිස්සුයෝ තමයි උන්ගේ ඇඟේ හැංගිලා ඉන්නවා. ඒ ජීවීන් 150ක් ඒ ජාන 150ක් මිනිස්සු. නැත්තම් සම්මත මාතේ අපි අතර ඒගොල්ලන්ට ඉන්න බෑ.
මනුෂ්‍ය ජීවින් එක වාසය කරන්න බෑ. ඒ නිසා මනුෂ්‍ය ජාන 150යි පිටසක්වල ජාන 150ක් වගේ තමයි ඒගොල්ලෝ නිර්මාණය කරන්නේ. ඒකින් තමයි ඒගොල්ලන්ට ඒගොල්ලෝ තමයි කසාද බඳින්නේ. නැත්තම් මනුෂ්‍ය ජාන වැඩි වුණොත් මේක පවත්වාගෙන යන්න බෑ. 150 ලෙවල් එකේ තියෙනකොට තමයි මනුෂ්‍යොත් එක්ක මේ ඒගොල්ලන්ට වාසය කර කර අපි අපි මං අර වචනය භාවිත කරේ. ඒක තමයි ආක්‍රමණය කරන්නේ. නැතු මේ පියාමන පිරිස වලින් බැලලා තුවක්කු අරගෙන ඇවිල්ලා අපි ආක්‍රමණය කරන්නේ පිටසකවල ජීමින්. අපි කියන්නේ අපේ සමාජයත් එක්කම ගැවසිලා තමයි ගේම ගහන්නේ. ඒ කියන්නේ විශේෂයෙන්ම අපේ සිතුවිලි තමයි ආක්‍රමණය කරන්නේ. සිත. මේ ඔක්කොම සම්බන්ධයි නිවනට. නිවන් දැකීමට ඔක්කොම සම්බන්ධයි. මේ පෘථිවිය ඇත්ත හැඩේ මිනිස්සු දන්නවනම් අපි වඳුරගෙන් හැදුනේ නැහැ කියලා දන්නවනම් කෙලින්ම මිනිස්සු භාවනා කරනවා. දැන් බලන්න අර මේ ගණිතයක් කැල්කියුලේට් කරන ගමන්නේ අර රජතුමාගේ ගෝලය ඇවිල්ලා සොක්‍රටිස්ද කවුද මැරුවේ ඈ එතනත් ඒ වෙලාවේ ඒ මිනිහා හිත හිත හිටියේ මොකක් හරි පෘථිවියේ හැඩයක් ගැන තමයි රජතුමා අන කරා එයාව ගෙන්න කියලා රජවාසලේ කට්ටිය ඇවිල්ලා සොක්‍රටිස්ද කවුද මට නම් මතක නැහැ කිව්වා මේ රජතුමා කතා කරන එන්නේ කියලා මිනිහා වෙන ලෝකෙක හිටියේ ගානක් හදාරද මිනිහා හිතුවේ රජතුමාට අන දෙන්න නැහැ කියලා එතනම බෙල්ල කැපුවා හොඳම දාර්ශනිකයෙක් ලෝකේ මේ මට නම එන්නේ නැහැ ඉතින් ඒ වගේ මිනිසු නිතරම කල්පනා කරගෙන හිටියේ ඒ වෙලාවේ. මොකද පල්ලියෙන් කියන වෙන මතය සමාජයට තනිකර විරුද්ධ. ඉතින් ඒ පල්ලියේ ගෙනාපු ක්‍රමේ තමයි තාම යන්නේ. ඔබතුමාට ඒ කියපු කෙනාගේ නම හරියට මතක නැහැ නේ? සොක්‍රටිස් කියලා වචනේ පාවිච්චි කරා ඒකත් විශ්වාස නැතුව පාවිච්චි හරි ඒක තමයි ඒ නම වැරදි නම් අපි පිළිබඳ කනගා මතය මෙහෙම මට වීඩියෝ කරන්න පුළුවන් වෙලා තියෙන මෙහෙම දැනුමක් තිබ්බේ මිනිසුන්ගේ නම් මතක තියාගෙන වැඩක් නැහැ මොකක්ද අන්තිම අරමුණ කියලා තමයි ඔළුවේ තියාගන්නේ පැහැදිලි ඒක තමයි දැන් අපි සොක්‍රටිස් කියලා හිතමුකෝ මොහොතකට මේ මිනිහා ඉපදුණු අවුරුද්දවත් මේ මිනිහාගේ දරුවා කවුද මේ මිනිහා කසාද බැන්දේ කවුද මැරුණේ දවසේ මේ අංක වැඩක් නැහැ මේ අංක මතක තියාගත්තොත් අවශ්‍ය දේ ඔළුවෙන් ගන්න බෑ මොකද මේක ගබඩා කාමරයක් ගබඩා කාමරේ අවශ්‍ය දේ එළියට ගන්න බෑ මේ මිනිහා ඉපදුණු අවුරුද්දයි ඔක්කොම මතක තියාගත්තා. ඒ වැඩක් ඇත්තට මේ වැඩක් නැහැ නේ. ඒ වැඩක් නැහැ. මොකද අපි දැනගන්න ඕන මොකද්ද ගිනාවේ? මොකද්ද ප්‍රයෝජනේ? ඔව්. ඒ වෙලාවේ මොකද්ද ලෝකෙට ගිනාවේ? අන්න ඒක ගිනාපු හේතුව. අන්න ඒක තමයි ඔළුවේ තියාගන්න ඕන. සිල්ල මහත්තයා දැන් මේක සමාජගත වෙලා තියෙන්නේ. මේක ගෝලාකාරයි කියන එක සමාජගත වෙලා තියෙන්නේ. තමන් වටා කැරකෙනවා කියන එක සමාජගත වෙලා තියෙන්නේ. තමන් වටා කැරකෙන ගමන් සූර්යා වටා කැරකෙනවා කියන එක සමාජගත වෙලා තියෙනවා. මේවා උගන්වන අවුරුදු ගාණක් දශක ගාණක් අවුරුදු දහස් ගාණක් උගන්වනවා. දැන් මේක මිනිස්සුන්ගේ හිතවල පළපදියම් වෙලා කොන්ක්‍රීට් වෙලා මේක වෙන්න ඕන දේවල් වෙලා තියෙන්නේ. ඇට්ට කුණා වෙලා තියෙන්නේ. මට කියන්නම තුන සම්පත් මාත්‍යා. එතකොට දැන් මේ ඇමරිකාවෙන් ඔබ හිතනවද මේ හන්දට ගියයි කියලා? හන්දට ගියේ නෑ. අඟහරු ග්‍රහයට ගියේ නෑ. කොහෙවත්ම ගිහිල්ලා නෑ. මෙතන වෙන්නේ වංචාවක් විතරයි. කොහොමද මේ වැඩේ කරන්නේ? හැබැයි නීල් ආම්ස්ට්‍රෝන් හතට ගියපු නීල් ආම්ස්ට්‍රෝන් හතට ගිහිල්ලා ඇවිල්ලා මේ යනකම්ම කිසිම වෙලාවක මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කළා නැහැ. ඔව් මේ මම දැක්ක වීඩියෝ එකක් නීල් ආම්ස්ට්‍රෝන් ළඟට මිනිහෙක් ඇවිල්ලා බයිබල් එක පෙන්නනවා මේකට අත දිවුරලා කියන්න ඔයා හඳට ගියයි කියලා. මිනිහා මගහරිනවා 100 පාරක් මගහරියන්නේ. එක පාරක් බැනලත් එළෙව්වා. යනව යන්න ගියා. ඉතින් මිනිහා ගියා නම් මොකද සතුටින් ඉලි පිලා කියන්නේ පැයි ආ මං ගියා තමයි මෙන්න බයිබල් එකේ අත ගහනවා මං. එහෙම එකක් නැහැ. අනිත් එක මේ හන්දට ගිහිල්ලා ගොඩ බැහුවාම මාධ්‍ය සාකච්ඡාව බලන්නකෝ නිකන් මලමිනි වගේ ඔක්කොම සෙට් එක. මූණු ඇකිලිලා තොල් වැටිලා කිසිම සතුටක් නැහැ. හන්දට ගියයි කිව්වම කොච්චර සතුටින් ඉන්න ඕන ලෝකේ පළවෙනි වතාවට නේ? ලෝකේ කවදාවත් ගිහිල්ලා නැති දෙයක් කරාම නේ? හරි දැන් මගේ ප්‍රශ්නේ මම කිව්වේ දැන් මේක සමාජගත වෙලා මේ අදහස කොන්ක්‍රීට් වෙලා තියෙන මිනිස්සුන්ගේ ඔළුගෙඩි වල. සිල් මහත්තයා දැන් අපි මේ කියන දේ පිළිගන්න හෝ නොපිළිගන්න එක ඔබේ වැඩක්. අපි ඔබට පිළිගන්න කියන්නේ නැත්නම් පිළිගන්න එපා කියන්නේ නැත්නම් අපි කතා කරන්නේ යම් කිසි ආందోళනාත්මක අදහසක් මේක. මේ අපි විශ්වාස කරනවා මේක ගෝලයක් නෙමෙයි කියලා. ඒතර ඔබතුමා ළඟ ඊට අදාළ කරුණු කාරණා තියෙනවා. මිනිස්සුන්ට පිළිගත හැකි මොනවද තව තියෙන පොයින්ට් සිල් මහත්තයා? පොයින්ට්ස් තමයි දවල් 11ට එළියට ආවම ඉරදියා හොඳට බලන්නකෝ. ඉරදියා කෙලින් බලන්න එපා. ටිකක් පැත්තෙන් ලාවට බලන්න පොඩ්ඩක් මොහොතකට කල්පනා කරන්න මේක බිලියන ගාණක් ඈතින් වගේද පේන්නේ. ඇයි ඇඳුමක් එහෙන තෙත පිටින් දැම්මම පැයෙන් වේලෙන්නේ කොහමද? එච්චරටවත් හිතන්න මොලේ නැති කරලා තියෙන්නේ මේ අධ්‍යාපන පද්ධතියෙන්. කළු ඇඳුමක් නම් විනාඩි 15ක් 10ක් යනකොට වේලෙනවා. වේලෙනවා. ඇයි ඒ බිලියන ගාණක් ඈතින් කියන එකේ තේරුම දැනගන්න ඕන මුලින්.
බිලියන එකක් කියන ඒක මේ අපේ මිනිසුන්ට හිතන්න කල්පනා කරන්න ශක්තියක් නෑ. ඒක මුලින් කියන්න එපා. අර ඩිග්‍රියෙන් කොහොමද රාමු කරලා තියෙන්නේ? සිව්හෙල ටීවී නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔබ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අර සීනුවත් ක්ලික් කරන්න. ඊට පස්සේ අපි දාන හැම වීඩියෝ එකක්ම දාපු ගමන්ම ඔබේ ජංගම දුරකථනයට ගෙන්නව ගන්න පුළුවන්.